හොඳයි අපි ගිය සතියේ කතා කරා ඇත්තට මේ OSI ආකෘතිය සහ ඊට අමතරව අපි TCP/IP ආකෘතිය පිළිබඳව තමයි කතා කරමින් ඉන්නේ එතකොට මේ ක්‍රම දෙක ගත්තොත් එහෙම දත්ත සම්ප්‍රේෂණයක් අපි සිද්ධ කරනවා දත්ත සම්ප්‍රේෂණය කියන එක අපි දන්නවා එතකොට මේ දත්ත සම්ප්‍රේෂණයක් කියන එක ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක් එතකොට ඒකට දෘඩාංග වශයෙන් වගේම මෘදුකාංගත් විවිධාකාරයෙන් සම්බන්ධ වෙනවා එතකොට මෙන්න මේ ක්‍රියාවලිය අපි මෘදුකාංගයන් හැටියට අපිට නියමාවලින් දක්වන්න පුළුවන් මෙන්න මේ ක්‍රියාවලිය අපි අධ්‍යයනය කිරීම පහසුව සරල කර ගැනීම සහ මේකේ ක්‍රියාවන් ක්‍රියාවලිය කොයි විදිහට සිද්ධ වෙන්නේ කියන එක අවබෝධ කර ගැනීම සඳහා අපි OSI ආකෘතිය වගේම TCP/IP ආකෘතියකුත් අපි දක්වනවා එතකොට මේ ක්‍රියාපිළිවෙල ඒ ක්‍රම දෙකටම දක්වනවා නමුත් OSI ආකෘතිය ඇත්තරම ඊට වඩා තරමක් විහිදා දක්වලා තමයි ඒ ආකෘතිය දක්වලා තියෙන්නේ නමුත් ඒ ක්‍රියාවම අපිට TCP/IP ආකෘතියත් උනොත් අපිට දක්වන්න පුළුවන් නමුත් TCP/IP ආකාරය තමයි භාවිතා කරන්නේ සම්ප්‍රේෂණයන් ජාල තුලමින්ම අන්තර්ජාල වශයෙන්ද සම්ප්‍රේෂණයන් සිදු කිරීම කොයි විදිහට සිද්ධ වෙන්නේ කියන එක අපි සඳහා භාවිතා කරන්නේ TCP/IP තාක්ෂණය නියමාවලිය. එතකොට ඒ අනුව අපි TCP/IP ආකෘතිය තමයි සාමාන්‍යයෙන් භාවිතයේ තියෙන ආකෘතියක් හැටියට අපි හඳුන්වන්නේ. රයිට්. එතකොට අපි මේකේ කතා කරා OSI ආකෘතිය මම හිතන්නේ කතා කරලා ඉවරයි. අපි ඊට පස්සේ TCP/IP ආකෘතියට ඇවිල්ලා ඉන්නවා. TCP/IP ආකෘතියේ මම හිතන්නේ පොඩි හැඳින්වීමක් මම ඔයාලට කරා. නැවත මම මේක රූප සටහන මගින් අපිට මේ ආකෘති දෙකම සංසන්දනය කරමින් ඒ තුලින් අපිට මේක අධ්‍යයනය කිරීම පහසුයි කියලා මම හිතනවා. ඒක නිසා අපි නැවත මම අඳින්නම් ඒක කොයි විදිහටද මෙන්න මේ ආකෘති අපි දක්වන්නේ කියන එක. රයිට්. හොඳයි අපි ගත්තොත් එහෙම OSI ආකෘතිය රයිට් OSI ආකෘතිය අපි දන්නවා ස්තරයන් හතක් තියෙනවා ස්තරයන් හතකින් සමන්විතයි OSI ආකෘතිය රයිට් මේකේ අපි දන්නවා මම ඇප්ලිකේෂන් ලේයර් එතකොට මේ ආකෘතියේ මම හිතන්නේ මෙන්න මේ පියවරයන් ඔයාලා හොඳින් අවබෝධ කරගන්න ඕන ස්තරයන් මොකක්ද කියන එක. එතකොට මේකේ ඒ ස්තරයන් යෙදවුම් ස්තරය එතකොට ඔය වගේ ප්‍රධාන ස්තරය ඔන්න ඔය වගේ ස්තරයන් පොඩ්ඩක් මතක තබා ගැනීම අවශ්‍ය වෙනවා. ඒ වගේම ස්තරයන්ගේ කාර්යයන් ඒ වගේ දේවලුත් අතර මතක තබා ගන්න අවශ්‍ය වෙනවා. රයිට්. හොඳයි. ඊට පස්සේ ප්‍රසන්ටේෂන් right මේක අපි ප්‍රධාන ස්තරේ හැටියට අපි හඳුන්වනවා right වාර ස්තරයේ session layer transport presentation session layer එක ඊට පස්සේ transport එහෙම නැත්නම් ප්‍රවාහන layer එක right රයිට් මම හිතන්නේ හැමෝටම මේවා පොඩ්ඩක් මතක තබා ගැනීම අවශ්‍යයි රයිට් ඊට පස්සේ ජාල ස්තරයේ network එක හරි ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මොකක්ද data link layer එක දත්ත සනිදන හෝ දත්ත සන්දාන කියන්න පුළුවන් data link රයිට් අනිත් එක physical layer හැටියට අපිට මෙන්න මේ ස්තරයන් හඳුනා ගැනීම සිද්ධ කරන්න පුළුවන්. එතකොට මේක අපිට මෙන්න මේ විදිහට මෙන්න මේක තමයි OSI ආකෘතියේ තියෙන ස්තරයන් වෙන්නේ. එතකොට OSI එකයි අපිට TCP
ආකෘති දෙක අපට සංසන්දනය කර ගැනීමක් සිද්ධ කරන්න හැකියාව තියෙනවා right එතකොට මේ කාර්යම සම්ප්‍රේෂණයක් සිදු වෙනවා සම්ප්‍රේෂණය සිදු වෙන කාර්යය අපි මෙතෙන්දී විදහා දක්වනවා ඒ ස්තරයන් වල ඒ කාර්යයන් සිද්ධ වෙනවා කියන එක එතකොට ඊට අදාළව TCPI ආකෘතියත් අපිට දක්වන්න පුළුවන් මේ කාර්යයන් දෙකම එකක් සිද්ධ වෙන්නේ දෙකේම සිද්ධ වෙන්නේ දත්ත සම්ප්‍රේෂණය කියන එක right එතකොට සම්ප්‍රේෂණය එතකොට මෙන්න මේ සම්ප්‍රේෂණය කියන එක තමයි දෙකෙන්ම සිද්ධ වෙන්නේ. එතකොට ඒ කියන්නේ කාර්ය එකයි කාර්ය එක වුණාම අපි මේ ආකෘති දෙකක් යටතේ මේක අධ්‍යයනය කිරීම තමයි සිද්ධ කරන්නේ. right? එතකොට අපිට මෙන්න මේ කාර්යයන් මෙන්න මේ ස්තරයන් තුනම අපිට මේ ඇප්ලිකේෂන් ලේයර් හැටියට මේක දක්වන්න පුළුවන්. එතකොට මේකේ ස්තරයන් ඇත්තටම කීයද තියෙන්නේ? ස්තරයන් හතරක් තමයි අපිට දක්වලා තියෙන්නේ. එතකොට ස්තරයන් හතරක් යටතේ තමයි අපි TCPI ආකෘතිය අපි හඳුනාගන්නේ right එතකොට මේකේ පළවෙනි එක තමයි ඇප්ලිකේෂන් ලේයර් එක හතරවෙනි එක ඇප්ලිකේෂන් ලේයර් එක right එතකොට මේ ස්තරයන් හතරේම ස්තරයන් තුනේම කාර්යයන් මෙන්න මේ එක ස්තරයක් හැටියට අපි අරගෙන තමයි TCPI ආකෘතිය හඳුනා ගැනීම සිද්ධ කරන්නේ. එතකොට ඇප්ලිකේෂන් ලේයර් එක, ප්‍රසන්ටේෂන් ලේයර් එක, සෙෂන් ලේයර් කියන එක OSI ආකෘතිය තියෙන ඒ ස්තරයන් තුනගෙම කාර්ය TCPI ආකෘතියේ ඇප්ලිකේෂන් ලේයර් එක තුලින් සිද්ධ කරනවා කියන එක අපි කතා කරනවා. ඒ විදිහට තමයි ඒක අපි හඳුනා ගැනීම සිද්ධ කරන්නේ. ඊට පස්සේ අපිට මේ ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එක අපිට එහෙමම ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එකට හැටියටම හඳුනා ගන්නවා. ප්‍රවාහන ස්තරය කියන එක right right ඊට පස්සේ අපිට network layer එක අපි internet layer එක හැටියට තමයි මේකෙදි හඳුනාගන්නේ දෙවෙනි එක internet layer හරි transport layer කියලා එන්න ඕන right මම ඒක ලියන්නේ කමක් නැහැ right ඊට පස්සේ මෙන්න මේ layer දෙකම data link layer සහ physical layer එක එතකොට මේ ලේයර් දෙකේම කාර්ය අපි මේකේ එක ලේයර් එකක් තුළින් සිද්ධ වෙනවා කියලා අපි කතා කරනවා. ඒක තමයි මොකක්ද? network layer එක. right? එතකොට මේකේ network layer එක internet layer වෙන අපි TCP එකේ ජාල ස්තරය හැටියට තමයි පළවෙනික හඳුනාගන්නේ. හරි. මෙන්න මේ විදිහට තමයි අපි TCP ආකෘතිය හා සංසන්දනය කරපුවාම OSI ආකෘතිය මේ විදිහට අපිට දක්වන්න පුළුවන්. එතකොට මේ දෙකේම කාර්ය එකයි. ඒ කියන්නේ කාර්ය කියන්නේ මේක දෙකම අධ්‍යයනය කරද්දී දෙකෙන්ම සම්ප්‍රේෂණය කියන කාර්යය තමයි සිද්ධ වෙන්නේ. එතකොට අපි TCP ආකෘතිය අන්ත දෙකේම තියෙන්න පුළුවන්. TCP ආකෘතිය මෙහෙම ගත්තොත් right මේ පැත්තේ TCP ආකෘතිය ඒ විදිහටම තියෙනවා. එතකොට මේ ඇවිල්ලා ප්‍රභවය මේ ග්‍රාහක right එතකොට මේකෙත් අර වගේ මොකද වෙන්නේ සම්ප්‍රේෂණ මාධ්‍ය දිගින් ගමන් කරලා ග්‍රාහකාන්තයේ තියෙන TCPI ආකෘතිය ඒ විදිහටම තමයි අපි කතා කරන්නේ එතකොට ඒක නිසා ලේයර් 4යි මේකෙත් ලේයර් 4ක් හැටියට තමයි අපිට දකින්න හම්බෙන්නේ එතකොට ඒ කාර්යයන් තමයි මෙතෙන්දී අපි අර ගොනු කරලා සම්පීඩනය කරලා මේ තුන මේකට සමපාත වෙනවා මේක මේකට සමපාත වෙනවා කියනවා මේකට මේ දෙකම සමපාත වෙනවා මේකටයි කියලා අපි ওই විදිහට හඳුනා ගැනීම සිද්ධ කරනවා TCP ආකෘතියේ හරි එතකොට මේකෙත් මේ මේ ස්තරයන් වලින් කරන කාර්යයන් අපි ලියාගමු එතකොට මේකේ ලියාගත්තු කාර්යයන්ම තමයි අපිට මේකෙදි දක්වන්න වෙන්නේ වෙනසක් නැහැ ඒක නිසා නමුත් අපි ඒ කාර්යයන් මොනවද කියන එක අපි ලියාගමු ඒ ඒ ස්තරයන් වලට අදාළව right මම හිතන්නේ TCP IP ආකෘතියේ ඒ ස්තරයන් වල කාර්යයන් කියන එක මම හිතන්නේ කතා කරේ නැහනේ ඒක ලියාගත්තද අපි
අපි නැවැත්වේ කොතනින්ද කවුරුහරි කියන්නකෝ දිනෝෂ හරි කවුරුහරි තරුෂියරි කියන්න යදවම ස්තරය ගැන ලියාගත්තද අපි නෑනේ නැහැ නෑ හොඳයි හරි හොඳයි අපි එමනම් මෙන්න මේ හතරවෙනි ස්තරයේ අපි TCP AI ආකෘතිය ගැන දැන් කතා කරන්නේ TCP AI ආකෘතියේ ඇප්ලිකේෂන් එහෙම නැත්නම් අපි යදවම ස්තරය තුලින් කරන කාර්යයන් මොනවද කියන එක අධ්‍යයනය කරමු බලමු කතා කරමු right එතකොට මේකෙදිත් අර විදියට අපි ගත්තොත් එහෙනම් මේ ස්තරේ භාවිතා වෙන නියමාවලි මේ ස්තරේ භාවිතා වෙන උපාංගයන් සහ මේ ස්තරේ මොනවද කාර්යයන් කියන එක තමයි අපිට කතා කරන්න තියෙන්නේ එතකොට මේ කාර්යයන්ම අපිට මේ විදියට මේකට සම්පාතව දැක්වීමේ හැකියාව තියෙනවා හොඳයි අපි ලියමු මේ විදියට එහෙමනම් මම හිතන්නේ ඒක දැන් මේක ගැන අපි යම් අවබෝධයක් ඔයාලට ඇති ඒක නිසා මේක එච්චරම ගැටලුවක් වෙන එකක් නැහැ අවබෝධ කරගන්න right කෙසේ වෙතත් අපි නැවත මේ පිළිබඳව තවත් සාරාංශගතව කතා කරන නිසා මම හිතන්නේ ගැටලුවක් වෙන එකක් නැතුව ඇතයි කියලා හිතනවා හොඳයි මට සුපුරුදු පරිදි ආන්න බැරුණා ගිය සතියේ මොනවද ප්‍රශ්නයක් තියෙනවද කියලා මේ කොටස් මම හිතන්නේ අපි OSI ආකෘතිය ගැන යම් අධ්‍යයනයක් අපි කරා ඒක නිසා ඔයාලට මොනවහරි ප්‍රශ්නයක් තියෙනවද ඒ පිළිබඳව කියලා දැනගන්නත් මම කැමති මේ අවස්ථාවේ කාටද ප්‍රශ්නයක් තියෙනවද හොඳයි අපි එමනම් මම හිතන්නේ මේක කතා කරමු අපි කොහොම වුණත් ඔයාලට ප්‍රශ්න යම් කිසි ප්‍රශ්නයක් මොනවහරි ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් ඒක අපි මේ පාඩමෙන් ඉවත් වෙලා ඊළඟ පාඩමට යනකොට අපි ඒක විසඳ ගන්න ඕන කියන මතය තමයි මම ඉන්නේ. ඒක නිසා ඒ අදහස ඔයාලගෙත් ඇති. අපි නැවත වරක් මේකේ රිව්යු ක්ලාස් එකක් රීකැප් එකක් කරනවා. නමුත් ඒ අවස්ථාවේ හෝ මොන හරි ගැටලුවක් තියෙනවා නම් විසඳ ගන්න මේක එතකොට පොඩ්ඩක් ඔයාලා පාඩම් කරලා පොඩ්ඩක් කියවලා අධ්‍යයනය කරලා තියාගන්න අවශ්‍යයි. හරි අපි ලියමු මම දක්වලා තියෙනවා 87 වෙනි පිටුවේ යෙදවුම් ස්තරය. හරි දත්ත ප්‍රභවය හා ග්‍රාහක සම්ප්‍රේෂණයේදී සම්බන්ධ කරන මෘදුකාංග පිළිබඳ විස්තර මෙහි අන්තර්ගතය කියලා තියෙනවා. හරි එතකොට අපි දන්නවා මේ පැත්තෙන් තමයි දෘඩාංග සම්බන්ධ වෙන්නේ. රයිට් දෘඩාංග කියන්නේ අපිට මොනවද ප්‍රධාන වශයෙන් දෘඩාංගයන් හැටියට මෙතෙන්දී අපි හඳුනා ගන්නවා සම්ප්‍රේෂණ මාධ්‍ය වගේ එකක්. එතකොට දෘඩාංග කොටස් වලට තමයි කෙමෙන් කෙමෙන් පිවිසෙන්නේ. ඒ කියන්නේ මේ පැත්ත හොඳටම දෘඩාංග. මේ පැත්ත තමයි මෘදුකාංග. මෙතන තමයි පරිශීලක ඉන්නේ. පරිශීලක පරිගණක කියලා හඳුන්වන්නේ එතන. හරි පරිගණක. මේ පැත්තෙනොත් මෙතන ගත්තා මේ ආකෘතියේ තේ වගේ පරිගණක මේ පැත්තෙන් දෘඩාංග පැත්තට තමයි පහළට පහළට ගමන් කරන්නේ. ඒක තමයි ෆිසිකල් නෙට්වර්ක් ඒ වගේ නම් වලින් හඳුන්වන්නේ. රයිට් භෞතික right ඒ වගේ දේවල් ඇප්ලිකේෂන් ෆිසිකල් එතකොට ඇප්ලිකේෂන් කියන්නේ අතර මෘදුකාංග පැත්තට ෆිසිකල් කියන ඒවා ගොඩක් අර දෘඩාංග අපිට භෞතිකව දකින්න පුළුවන් පැත්තට එනවා එතකොට අන්න එහෙම තමයි පහු කරගෙන එන්නේ හරි එතකොට මේ පැත්තේ දෘඩාංග හැටියට අපිට හඳුනා ගැනීම सिद्ध කරන්න පුළුවන් එතකොට මෘදුකාංග පැත්තට බර දේවල් තමයි ඇප්ලිකේෂන් ස්තරය තුලින් ඇප්ලිකේෂන් ලේයර් එක තුලින් सिद्ध වෙන්නේ හොඳයි අපි මම හිතන්නේ ලියාගම ඊට පස්සේ අපි යම් යම් දේවල් ඊට පස්සේ පහසුවේ අපිට කතා කරන්න right අපි ලියාගමු 87 වෙනි පිටුවේ පිළිබඳ විස්තර මෙහි අන්තර්ගතය කියලා තියෙනවා එතනින් ලියාගමු අපි right පේලි 7ක් 8ක් වගේ ලියාගන්න තියෙනවා මම හිතන්නේ ඊළඟ පිටුවේ 88 වෙනි පිටුවේ උඩ කොටස ඉඩ තියෙන නිසා එතන ලියාගන්නත් හැකියාව තියෙනවා කොටසක් හරි මේ විදිහට අපි ලියමු TCP/IP ආකෘතිය එතකොට TCP/IP මෙන්න මේ විදිහට ලියන්නේ TCP/IP ආකෘතිය කියන එක TCP/IP ආකෘතිය ආකෘතියේ TCP/IP ආකෘතියේ ඉහළින්ම ඇති ස්තරයයි යදවම ස්තරය ගැන අපි ලියන්නේ TCP/IP ආකෘතියේ ඉහළින්ම ඇති ස්තරයයි ඉහළින්ම ඇති ස්තරයයි පොඩක් වහිනවා කාලගුණය අයහපත්
වලට ඇහෙන්නේ නැත්නම් පොඩ්ඩක් කියන්න හැමෝම රයිට් ගැටලුවක් නැහැ කියන්න හරි ඉහලින් මැති ස්තරය කියලා ලිව්වා රයිට් ලියන්න OSIHE යදවුම් කමා එකක් දාන්න යදවුම් කමා එකක් දාන්න ප්‍රධාන ස්තරය යදවුම් කමා එකක් දාලා ප්‍රධාන ස්තරය කමා වාර ස්තරය වාර ස්තරයට සමපාත වේ කියන්නේ සමාන වෙනවා කියන එක. එතකොට මෙන්න මේ ස්තරයන් තුනට මේක සමාන වෙනවා. යදවුම් ස්තරය කියන එක සමාන වෙනවා. එතකොට මේ තුනේ තියෙන කාර්යයන් අපිට මේක එක කාර්යයක් එක ස්තරයක කාර්යයක් හැටියට තමයි අපි හඳුනා ගැනීම සිද්ධ කරන්නේ. හරි? වාර ස්තරයට සමපාත වේ. මෙම ස්තරේ දත්ත ලෙස සැලකේ ඩේටා මෙම ස්තරේ දත්ත ඒකකය දත්ත ලෙස සැලකේ OSIHE ස්තර තුනේ ස්තර තුන කියන්නේ ස්තර තුන මේක නෙවෙයි රයිට් ස්තර තුනේහි එතකොට අපහැදිලි නම් මෙන්න මෙහෙම දාගන්න 5 6 7 ස්තර තුනේ කියන එක 5 6 3 ස්තර තුනේ කිව්වා මේ තුනේ එහෙම නෙවෙයි ඈ නෙට්වර්ක් ස්තරේ නෙවෙයි මොකද්ද 5යි 6යි 7යි මේ ස්තර තුන හරි වරහන් ඇතුළේ වුණනම් 5 6 7 කියලා දාගන්න OSIHE ස්තර තුනේහි කාර්යයන් කාර්යයන් මෙම ආකෘතියේ යෙදවුම් ස්තරය තුළ යෙදවුම් ස්තරය තුළ ක්‍රියාත්මක වේ. මේ ස්තර තුනේ කාර්යයන් මෙන්න මේ තනි ස්තරය තුළින් සිද්ධ කරනවා කියන එක තමයි කියන්නේ මේකෙන්. හරි? යෙදවුම් ස්තරය තුළ ක්‍රියාත්මක වේ. රයිට්? ඊටමදි නම් ඊළඟ පිටුව උඩින් ලියා ගන්න. රයිට්? ජාලගත යෙදවුම් පරිශීලක කාර්යයන් ජාලගත යෙදවුම් කියලා කමා එකක් දාන්න ජාලගත යෙදවුම් කමා පරිශීලක කාර්යයන්
ඒක මුලින් නම් කියන්න පුළුවන්ද? කසුනි කොතන දා බැරි වුනේ? සර් මේ යෙදවුම් ස්ථරය තුළ ක්‍රියාත්මක වේ කියලා ඉවර කරනවා ඊට පස්සේ. හරි හරි. ඊට පස්සේ ජාලගත යෙදවුම් කමා පරිශීලක කාර්යයන් ජාලගත යෙදවුම් කමා පරිශීලක කාර්යයන් කමා දත්ත ආකෘතිකරණය කමා එකක් දාන්න ගුප්ත කේතනය මෙන්ම මෙන්ම යෙදවුම් අතර සම්බන්ධතාවය ඇති කිරීම හා පවත්වාගෙන යාම පවත්වාගෙන යාම සිදුවේ. ඔන්න ඒ කාර්යයන් තමයි සාමාන්‍ය සිද්ධ කරන්නේ. අර යෙදවුම් ස්තරයේ තුලදී අපි යෙදවුම් වලට සම්බන්ධ කාර්යයන් තමයි මේ ස්තරයන් වලදී සිද්ධ කරන්නේ. එතකොට ඒව තමයි මේකෙදිත් අපි දක්වන්නේ. හරි. මෙම ස්තරයේ උපාංග ලෙස ගේට්වේ ద్వారමං ගේට්වේ කියන එක ద్వారමං රවුටර් මාර්ගකය කියන එක රවුටරය කියන්න පුළුවන් මාර්ගකය කියන්නත් පුළුවන් රවුටරය දැක්විය හැක ඒ ඇති ద్వారමං රවුටර දැක්විය හැක දැක්විය හැකර් හරි භාවිතාවන නියමාවලි ලෙස https http https comma ftp dns smtp pop imap ara යෙදවුම් වලට අදාළ නියමාවලින් තමයි අපි දක්වන්නේ මෙන්න මේ ඇප්ලිකේෂන්
ලේයර් එකේ අදාළ නියමාවලින් හැටියට. දැන් HTTP HTTPS වගේ වෙබ් පිටු දර්ශනය කිරීමට අදාළ නියමාවලි. එතකොට ඒවා ඇප්ලිකේෂන් පැත්තට, ඒ කියන්නේ යදොම් වලට තමයි සම්බන්ධ වෙන්නේ. FTP කියන්නේ හොඳයි කවුරු හරි කියන්නකෝ FTP කියන්නේ මොකක්ද කියලා? මොකක්ද ඒ නියමාවලිය? කාර්ය මොකක්ද? ඔව් very good. File transfer protocol. ඒ කියන්නේ මොනවද? ගොනු හුවමාරු කිරීමට අදාළ නියමාවලිය. DNS කියන එකත් කාටද කියන්න පුළුවන්ද? අර domain name මොකක් හරි service හරි මොකක් හරි එහෙම කන්නේ. Domain name server. මොකක් හරි කියලාද බෑ ඉතින් මේකට. හරි domain name server. ඒ කියන්නේ මොනවද? වසම් නාම සේවාව. වසම් නාම සේවාව කියන්නේ මොනවද? දැන් මම හිතන්නේ මොකද්ද වසම් නාම සේවාව කියන්නේ? දැන් මේව පොඩ්ඩක් මතක් කරන්න තෝරන්න නැත්නම් ඔයාලා අර ඔහේ ගලාගෙන යනවා වගේ පේන්නේ. මොකද්ද වසම් නාම සේවාව කියන්නේ අපි? DNS කියන්නේ මොකක්ද? අපි මොකක් සඳහාද භාවිත කරන්නේ? කවුරුත් නැහැ. හැමෝම එක ලෙස කම්මැලි වෙලා ඉන්නේ නේද? right domain name එක මොකද්ද DNS කියන්නේ අපි අපි දන්නවා IP ලිපිනයක් කියන්න අමාරුද මන් දන්නේ ඒක right කියන්න පුළුවන් වෙන්න ඕන IP ලිපිනයක් කියන්නේ වසම් නාමයක් අපිට මොකද කරන්න වෙන්නේ වෙනත් පරිගණකයකට තියෙන වසම් නාමයක් අපිට සොයා ගැනීමට හැකියාවක් නැහැ ඒ කියන්නේ අන්තර්ජාලයේ තියෙන වසම් නාම තුලින් අපිට වෙබ් පිටු හඳුනා ගැනීම හැකියාවක් නැහැ. ඒ නිසා අපි මේක හඳුනාගන්නේ IP ලිපිනයක් මගින්. එතකොට වසම් නාමයේ IP ලිපිනයක් බවට පරිවර්තනය කිරීම සඳහා භාවිතා කරන නියමාවලිය තමයි DNS නියමාවලිය කියන එක. right? මම හිතන්නේ පාඩම් කරන්න right? එතකොට මේවට උත්තර හදාගෙන ඉන්න ඕන ඇත්තටම ඔයාලා. right? DNS කියන්නේ මොනවද? එතකොට ඒවට හොඳ උත්තර හදාගෙන ඉන්න ඕනේ. එතකොට තමයි මේක අර ඕන වෙලාවක රෙඩි පිට ඉන්නවයි කියලා අපි කියන්නේ. හරි. එතකොට DNS, SMTP, POP, IMAP කියන ඒවා අපි මොනවට අදාළ ඒවාද? මේ තුන මොනවටද අදාළ වෙන්නේ? SMTP, POP, IMAP කියන ඒවා මොකටද අදාළ වෙන්නේ? ෆෝ මොනවාද විද්‍යුත් ලිපි වලට නේද ඈ සිම්පල් මේල් ට්‍රාන්ස්ෆර් ප්‍රෝටෝකෝල් පෝස්ට් ඔෆිස් ප්‍රෝටෝකෝල් ඉන්ටර්නෙට් මේල් ට්‍රාන්ස්ෆර් ප්‍රෝටෝකෝල් කියන එක නේද එතකොට මෙන්න මෙහෙම මේවා ටිකක් පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕන ළමයි නැත්තම් අපි අන්තිම වෙනකොටම හැමදේම පාඩම් කරන්න ඉන්න එපා මං හිතන්නේ ඔයාලට මෙච්චරම මේ ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවායි කියලා මේ අනිත් පාඩම් තව දෙකයි තියෙන්නේ ඒ කියන්නේ අනිත් විෂයන් දෙකයි එතකොට මම හිතන්නේ ලොකු ගැටලුවක් ඇති කියලා මොකද මේක කොහොමනක් කරගන්න පුළුවන් මේ ඒක නිසා මේ මේව පොඩ්ඩක් මතක තබා ගැනීම අවශ්‍ය වෙනවා right එතකොට http ftp dns ඔන්න ඔය වගේ අර යදොම් වලට අදාළ ඊමේල් විද්‍යුත් ලිපි වෙබ් පිටු හොමාරු right එතකොට මොනවාද ෆයිල් ට්‍රාන්ස්ෆර් ඒ කියන්නේ ගොනු හොමාරුව වසම් නාම සේවාව ඔන්න ඒ වගේ සේවාවන් ගත්තාම ඒවා ගොඩක් කලාවට යදම් වලට සම්බන්ධ අවස්ථාවන් හැටියට තමයි අපි දක්වන්නේ. ඉතින් ඒව තමයි නියමාවලි වෙන්නේ. IMAP දැක්විය හැක කියලා කියන්නේ. ආදිය දැක්විය හැක. ආදිය දැක්විය හැක. ආදිය දැක්විය හැක. හරි ඔන්න එතකොට යදොම් ස්තරය ගැන අපි ඔය කතා කරේ ඔయిత වඩා ඉතින් කියන්න දෙයක්වත් නැහැ ඉතින් ඔය මට්ටමින් ඔය වගේ තමයි උගන්වන්න වෙන්නේ නමුත් මේක විස්තර කරලා තව එක එක විදිහට කියන්න පුළුවන් නමුත් මෙතෙන්දී අපි අදාළ ස්තරයන් හඳුනා ගැනීම මේ වගේ කාර්යයන් මොනවද භාවිතා කරන උපාංගයන් මොනවද නියමාවලින් මොනවද මේ වගේ කොටසක් තමයි අපි අධ්‍යයනය කරන්නේ හොඳයි අපි යමු එහෙනම් ප්‍රවාහන ස්තරය කියන එකට හරි ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ට් ලේයර් ප්‍රවාහන ස්තරය එතකොට ඒක තුන්වෙනි ස්තරය වෙනවා right එතකොට අර මෙන්න මේක මේ ට්‍රාන්ස්පෝර්ට් ලේයර්ට සම්පාත වෙනවා right එතකොට අපි OSI ආකෘතියේ අපි කතා කරපු ප්‍රවාහන ස්තරය
මේ ස්තරයට සමාන වෙනවා රයිට් එතකොට ඒකේ කාර්යයන් ඒකේ යොදාගත් උපාංගයන් අපි භාවිතා කරන ඒ දේවල් ඒ වගේම නියමාවලි ඒ ඔක්කොම මේකට සමාන වෙනවා හරි හොඳයි අපි ඒකටත් මම හිතන් ලියාගමු එතකොට මේකේ මොන හරි ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා නම් නැවත අපි කතා කරමු බලන්න හොඳයි TCP/IP හි තුන්වන ස්තරයයි TCP/IP හි තුන්වන ස්තරයයි OSI හි OSI හි ප්‍රවාහන ස්තරයට සමපාත වේ. OSI හි ප්‍රවාහන ස්තරයට සමපාත වේ. ඒ කියන්නේ සමානයි කියන එක. OSI හි ප්‍රවාහන ස්තරයට සමපාත වේ. හරි. ලියමු ගැලීම් පාලනය ඒ කියන්නේ මේකේ දත්ත ගැලීම පාලනය කරනවා රයිට් ගැලීම් පාලනය කමා එකක් දාන්න ගැලීම් පාලනය කමා රයිට් ගැලීම් පාලනය දත්ත තැන්මාරුව දත්ත තැන්මාරුව පණිවිඩ යැවීම දත්ත තැන්මාරුව පණිවිඩ යැවීම ආදී කාර්යයන් සිදු කරයි ආදී කාර්යයන් සිදු කරයි මෙම ස්තරයේ මෙම ස්තරයේ නියමාවලි ලෙස මෙම ස්තරයේ නියමාවලි ලෙස මෙම ස්තරයේ නියමාවලි ලෙස TCP හා UDP නියමාවලීන් දත්ත ඒකකයේ ලෙස ඛණ්ඩය එනම් කොටස segment කියලා තවරහන් ඇතුළ දාගන්න segment
segment segment දැක්විය හැක දැක්විය හැක මෙම ස්තරයේ ජාල උපාංග ලෙස මෙම ස්තරයේ ජාල උපාංග ලෙස මාර්ගකාරක හෙවත් රවුටර් ඔය වචන සමහර තැන්වල මාර්ගකාරකය කියලා තියෙනවා ඉතින් ඒක නිසා මම ඔය වචන දෙන්නේ මාර්ගකාරක හෙවත් රවුටර් මාර්ගකාරක හෙවත් රවුටර් එතකොට මේකෙම ඒව තමයි මේකෙදිත් ඔය දක්වන්නේ රවුටර් ద్వාර මං කමයි එකක් දාන්න ద్వාර මං ගේට්වේ කියන ඒවා දැක්විය හැකියි